Sabapatumani Kalaguna Vidya Department to Kiena Vidyata Ada Lankavata Iramudun in a Dawasa. May I have a Samatha Vena Dawasat Adanisa Hitenoa Iravitrak Neve Ada Lankavata Mudun in a Badu Mudun in a Dawasak at it. May Andu Avata Passe Bohoma Purasaram Dodoneka Katavak Tamaikar Sabapatumani Baduada, I must yet see a king Hilanamagatakin. Baduada, I must yet see a king Hilagia Kiani Badubarat, Mahadanata Matapatavena Badubarat, see at a sea king Vadunakin. Ada Merate, Deshi, Artike, Vivasaikia, Andre Badupori, like at Urtudigan, the Beru Anta Saranek Bota Patula Tibeno, Evagema Adika Bankupoli Anupate, Yatate. නයක් ගන්න බැරි අසරණයක් කරලා තිබෙනවා විවිධ පොලියට සල්ලි දෙන මිනිස්සුන්ගේ ගොදුරක් බවට පත් කරලා තිබෙනවා මේ ඔක්කොම අතරේ තමුන්වංශලගේ ආණ්ඩුව ණයබර 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 කියලා ලතෝ නිදෙන ගමන් මේ රටේ ණයබර 2015 සහ 2018 කියන කාලය තුල පමණක් 160කින් වැඩි කරලා තියෙනවා රුපියල් ට්‍රිලියන 7.4 තිබිච්ච ණයබර Rupial trillion dollar dakwa wedi karala tiyena. 160kin wedi karala tiyena. Namuth e gattu naya walin me rate karapu samvardhane mokadda kiyala apata peenni ne. Agamathi thumana kiyenawa ita visala samvardhanayak karala tiyenawa. Eka ehata peena angata danena ekak kiyala. Ethumage ehata peena athi angata danenawa athi. Habai me naya bar 160kin ihala damapu avurudu 4k me gewwe. Rupial trillion, hatai dasam hatare indan trillion dolaha dakwa. Siete hataki naya bara ready karabu. Aur du hatarak megeuwe. Thoda me ayaya aistana gatavelati benne. Siete hataki ready karabu naya bara. Thava siete siyaki ready karana matte me gamanak kya na misak. Eke ngiliete na margyak nirmane karana nebe. Garu sabhabe tumeni obatuma dhanwa. Merate yuddhe kutti bichche velave. ආර්ථික වර්ධන වේගය අතින් අපි චීනයට පමණයි ඒ කාලේ දෙවැනි උනේ 6.5ට වඩා උඩින් හැම වෙලේම ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා බිහිසුණු යුද්ධයකට සල්ලි පුච්චන ගමන් ප්‍රස්තවාදය මර්ධනය කරන්න මුදල් පුච්චන ගමන් අද එහෙම තත්ත්වයක් මේ රටේ නැහැ එහෙම තියෙද්දි 6.5ට උඩින් චීනයට පමණක් දෙවැනි වෙන ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමත් වුණා මේ මොලයානෝගේ ආණ්ඩුව ආවට පස්සේ මොකද වුනේ මේ මොලයානෝගේ ආණ්ඩුව ආවට පස්සේ බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය බලන්න 107.4යි නේපාලයේ අද ආර්ථික වර්ධන වේගය 107.9යි බූතානයේ 107.4යි ලාඕසයේ 106.9යි ඉන්දියාවේ 106.7යි පාකිස්තානයේ 105.4යි මාලදිවයිනේ 104.8යි ලංකාවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාලනයට පින් සිද්ධ වෙන්න 103.3ක ආර්ථික වර්ධන වේගයකට පල්ලම් බැහැලා තියෙනවා ඇත්ත වර්ධන වේගය මීටත් වඩා අඩුයි කියන එක තමයි ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව ආර්ථිකය හදන ආණ්ඩුවක් නෙවෙයි ආර්ථිකයේ මකන ආණ්ඩුවක් කියලා පටන් ගන්නකොටම ඔප්පු කළා මේ රටේ ඉතිහාසයේ කවදාවත් කිසිම පාලනයක් යටතේ අත නොතියපු මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවට අත ගැහුවා. අදත් අර්ජුන මහේන්ද්‍රන් ලෝකෙ කොහෙට හරි වෙලා ඉන්නවා. අගමැතිතුමා මේ සභාවෙම කිව්වා අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම එතුමා ගන්නවා කියලා. එහෙම කියපු අගමැතිතුමා දැන් මුකුත් කියන්න තුව බකන් නිලාගෙන ඉන්නවා. අර්ජුන මහේන්ද්‍රන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා කොමිසමට. අගමැතිතුමා තමයි මේ විදියට මේ බැඳුම් කර කරන්න කියලා එයාට උපදෙස් දුන්නේ කියලා. එතකොට මේ රටේ ඉතිහාසයේ වෙච්ච දැවැන්තම හොරකමේ චූදිතෙක් අග්‍රාමාත්‍යවරයා හැටියට අද කටයුතු කරන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඇලෝසියස්ලට ඇප ලැබෙනවා ඇලෝසියස්ට ඇප විතරක් නෙමෙයි තෑගිත් හම්බ වෙනවා ඇලෝසියස්ට තෑගිත් හම්බ වෙනවා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත්ව තිබුණ නුවර එළිය කඳපොළ අක්කර 450ක් තේවත්තක් 2015 ඇලෝසියස්ගේ තාත්තා Jeffrey Aloysius, Jeffrey Aloysius' putratne, Arjuna Aloysius,
මසකට රුපියල් 8000ක බද්දකට අවුරුදු 30ක කාලයකට බදු දෙනවා. අන්න දිරිගන්වනවා. ඇලෝසියස් තව මේ විදිය ගේම් ගහන්න කියලා දිරිගන්වනවා. මසකට රුපියල් 8000ක බද්දකට අවුරුදු 30කට කොහොමද ගනුදෙනුව? ඒ නිසා ගරු සභාපතිතුමනි මේක කොල්ල කෑම දිරිගන්වන ආණ්ඩුවක්. මහ පරිමාණ මංකොල්ලකාරින්ව දිරිගන්වන ආණ්ඩුවක්. ඒ මහ පරිමාණ මහ හොරකමේ මහ මොලකරු තමයි අද මේ රට පාලනය කරන්නේ. බමුණාංශ දන්නවා උන්නහල මේ විදියට රටේ සබ්බ සකල මනාම හොරකමට අනුව තමයි අද කලමනාකරණය වෙන්නේ. අද මේ ඇති කරලා තියෙන විදුලි අර්බුදය මොකද්ද? ගෙවිච්ච අවුරුදු 4 කිසිම අලුතෙන් විදුලි බල ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. හදිසි විදුලිය මිලදී ගැනීම වලට පාර කපා ගත්තා. මේ හිරු එළියෙන් විදුලිය උපදවන ඒ යෝජනා 520 ගණක් කිසිම තීරණයක් නොගෙන ලාච්චුවට දාලා වහලා දැම්මා. විශාල වොට් ප්‍රමාණයක් කිලෝවොට් ප්‍රමාණයක් උපදවන්න තිබිච්ච ක්‍රමයක්. ඒවා ඔක්කොම නතර කරලා හදිසි විදුලිය මිලදී ගැනීම වලට පාර කපාගෙන මහජනයා මත පීඩනය ඇති කරලා තමයි ඒ හදිසි විදුලිය මිලදී ගැනීම වලට පාර කපාගන්නේ. ඒක එතකොට තමයි මල්ල පිරෙන්නේ. එතකොට තමයි කල්ල මරෙන්නේ. අර අවුරුදු 4 ඇතුළත නියම විදියට සැලසුමට අනුව විදුලි බලාගාර ඇති කරා නම් ඒ හදිසි විදුලිය මිලදී ගැනීම වලට යන්න වෙන්නේ නැහැ. ඒ වගේම හිරු එළියෙන් විදුලිය නිපදවන යෝජනා 520 ගානට ඉඩ දුන්න නම් ඒ හදිසි විදුලිය මිලදී ගැනීම වලට යන්න වෙන්නේ නැහැ. හම්බන්තොට තිබිච්ච සුළං විදුලි බලාගාර ටිකක් ගලෙව්වා. හම්බන්තොට වරායේ චීනියට දුන්නට පස්සේ ඒ චීනේ තමන්ගේ භූමි ප්‍රදේශය තුල ඒ තියෙන සුළං බලාගාර එක්ක එකට ගෙවීමක් කරන්න නැත්නම් ගලවලා අයින් කරගන්න කියලා කිව්වම මේ ආණ්ඩුව ඒක ගලවලා අයින් කරගත්තා. ජාතික විදුලි බල පද්ධතියට හම්බන්තොට තිබුණු සුළං විදුලි බලාගාරයෙන් ලැබෙන කිසියම් කිලෝවොට් ප්‍රමාණයක් තිබ්බනම් ඒකත් අහිමි කරගත්තා. ඒ නිසා මේක රටේ කතා කරන්නේ නම් ඩිජිටල් යුග ගැන කතා කරන්නේ නම් Wi-Fi නොමිල දෙන්න කතා කරන්නේ නම් ඩිජිටල් සංවර්ධනයක් ගැන කට ඇරියොත් තියනේ ඩිජිටල්. හැබැයි අඩු ගහන්නේ ඇනලොග් සංවර්ධනයක් අත් දෙන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් ලැබිලා නැහැ. දැන් බලන්න සභාපතිතුමනි අවුරුදු 17කට පස්සේ ලංකාවේ ඒක පුද්ගල ආදායම බැහැලා තින්නේ මේ වෙනකොට. අවුරුදු 17කට පස්සේ පුල්මුඩේ කණිජ වැලි නිධිය බලන්න මොකද කරන්නේ? පුල්මුඩේ තියෙන කණිජ වැලි නිධිය කියන්නේ ලෝකේ තියෙන වටිනාම කණිජ වැලි නිධියක්. ඒ කණිජ වැලි නිධියේ අවුරුද්දකට නිෂ්පාදනය කරන්න පුළුවන් සාමාන්‍ය ධාරිතාව විශේෂඥයෝ කියන්නේ ඉල්මනයිට් ටොන් 90000යි 120000 අතර නිපදවන්න පුළුවන් කියලා. අවුරුද්දකට නිෂ්පාදනය කරන්න පුළුවන් ඉල්මනයිට් ධාරිතාව ටොන් 90000ත් 120000ත් අතර ප්‍රමාණයක්. රූටයිල් ටොන් 12000ක් නිපදවන්න පුළුවන් කියලා කියනවා. සර්කන් ටොන් 10000ක් අවුරුද්දකට නිපදවන්න පුළුවන් කියනවා. මොනසයිට් ටොන් 100ක් පමණ අවුරුද්දකට නිපදවන්න පුළුවන් කියනවා. ලෝකේ හොඳම කණිජ වැලි නිධිය. හැබැයි මේක විකුණන්න මේ ආණ්ඩුව තීරණය කළා. අමාත්‍ය මණ්ඩල තීරණය කරා. විකුණන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කට. ශ්‍රී ලංකාවේ මුදලින් කිව්වත් රුපියල් 26100කට. මේ රත්තරන් බිජු දමන කිකිලියෙක්ව කුණු කොල්ලේට අරාබි සමාගමකට විකුණන්න තීරණය කළා. අපේ රටේ අපි නිෂ්පාදනය නොකළත් මේ ලෝකයේ උසස්ම තත්ත්වයේ තියෙන ඉල්මනයිට් සාමාන්‍යයෙන් ටොන් එකක් ඩොලර් 900ත් 15000ත් අතර වෙනවා. ඒ අතර මිලකට අලෙවි වෙනවා. එතකොට ඩොලර් 9000ත් 15000ත් අතර මිලකට අලෙවි වෙන ඉල්මනයිට් තමයි ලංකාණ්ඩුව දෙන්නේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කට. ඒ අරාබි ආයෝජකයාගේ කල්ල මරේ. මේ තරම් අඩු ගානකට මේක විකුණන්නේ කාටද කුට්ටිය හම්බ වෙන්නේ? මේ රටේ ස්වභාවික සම්පත අනාගත දූදරු පරපුරට අයිති සම්පත අරාබි සමාගමකට විකුණලා කවුද හැදෙන්නේ? කවුද ගොඩ යන්නේ? ඒ නිසා ගරු කාරක සභා සභාපතිතුමනි තමුනාස දන්නවා මේ ආණ්ඩුව මංගල සමරවීර ඇමතුමා එතුමා මන් දන්නේ තාත්වික නොවෙන හින්ද වෙන්නේ. ලක්ෂ 12ක් විතර ගිණුමේ තියෙනවා නම් පුංචි දරුවන්ගේ ගිණුමේ ළමා ඉතුරුන් ගිණුමේ ඒකට 105ක බද්දක් ගහනවා. හිරුනිකා මන්ත්‍රීතුමිය ඉන්නවා. එතුමිය නම් මවක්.
එතුමියගේ දරුවගේ ගිණුමේ ලක්ෂ 12ක විතර මුදලක් තිබ්බොත් මංගල සමරවීර මහත්තයා 100%ක බද්දක් ගන්නවා. මංගල සමරවීර මහත්තයාට බද්ද ගන්න පුළුවන් නම් මේ ආණ්ඩුවට බද්ද ගන්න පුළුවන් නම් දරුවගේ ගිණුම වුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් හදනවා ගුවන් සේවාව විකුණන්න මේ රටේ. ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා. දැන් හදනවා ගුවන් සේවාව විකුණන්න. එක පැත්තකින් බදු බර පටවනවා, අනෙක් පැත්තෙන් රාජ්‍ය සම්පත් විකුණනවා, ඉල්මනයිඩ් නිධිය විකුණනවා. ගුවන් සේවාව දෙන්න යන්නේ කාටද? ලයික මොබයිල් කියන සුභාස්කරන් කියන එල්ටීටී සල්ලි ත්‍රස්ත අරමුදල් සහිත සමාගමට. ඊඒපී ආයතනය ඇතුළු සමාගම් ජාලයක් දුන්නා ඒ ලයික මොබයිල් සමාගමටයි සමාගමකට. මේ ත්‍රස්තවාදී අරමුදල්, ඒ අරමුදල් වලට තමයි අද ශ්‍රී ලංකාවේ ගුවන් සේවය බිලි දෙන්න හදන්නේ, තුට්ටු දෙකට විකුණන්න හදන්නේ. මේ රටේ ජාතික ආරක්ෂාවට සිද්ධ විය හැකි බලපෑම ගැන තක්සේරු කරනවද? ත්‍රස්තවාදී අරමුදල් වලින් හැදිච්ච සමාගමකට ජාතික ගුවන් සේවය විකුණන්න යාමෙන් ඇති විය හැකි අනර්ථය තක්සේරු කළා තියෙනවද? ඒ ගැන ඇගීමක් කළා තියෙනවද? ගරු සභාපතිතුමනි, එහෙම ඇගීමක් මේ ආණ්ඩුවට ඕන වෙන්නේ නැහැ. එහෙම ඕන වෙන්නේ නැහැ. චීනේ අර මොකද පෙට්ටියක් උස්සන් හිටියා අහගන්න ඕනද? පෙට්ටිය ඇතුලේ තිබ්බේ මොකද්ද කියලා? ඒ නිසා ගරු කාර්ක සභා සභාපතිතුමනි, දැන් මේ මංගල සමරවීර මහත්තයා එදා අයවැය කතාවේ මුලින්ම කළේ ටොම් පචයක් අතෑරියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පහර ගහන්න ඕන හන්ද පට්ට බොරුවක් මේ සභාවේ අතෑරියා. එතුමා කිව්වා ලංකාවේ මෙච්චරකට වැසිකිලි නෑ, හම්බන්තොට විතරක් ලක්ෂයක් ඉන්න එකවා වැසිකිලි පාවිච්චි නොකරන. මෙහෙම ටොම් පචයක්නේ මේ මුදල් ඇමති වෙලා ඉන්නේ දෙයි හාමුදුරුවනේ. සභාපතිතුමනි, 2012 ජනසංගණන වාර්තාව අනුව ලංකාවේ ගෙවල් වලින් වැසිකිලියක් පාවිච්චි නොකරන නැති ගෙවල් තියෙන්නේ 101.7%යි. මුළු සංඛ්‍යාවම ලංකාවේ 88,280යි. හම්බන්තොට විතරක් ලක්ෂයක් කිව්වා. ලංකාවේම එහෙම වැසිකිලි ප්‍රශ්නයක් තියෙන්නේ 88,280කට. අවසන් කරන්න. ඒකෙන් 168ක් අයිති වෙන්නේ උතුරට හා නැගෙනහිරට. ඒ පළාත්වලට කිලිනොච්චිය වැසිකිලි නෑ 121.9%ක්. මුලතිව් වැසිකිලි නෑ 122.62%ක්. මඩගලපුවේ වැසිකිලි නෑ 112.5%ක්. හම්බන්තොට වැසිකිලි නැත්තේ 102.2%කට. මුළු සංඛ්‍යාව 2868කට. ඒ 2012. දැන් මේ තත්ත්වය තවත් වෙනස් වෙලා ඇති. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ එවැනි පච බේගල් වලින් අතෑරපු මේ අයවැයෙන් මේකට පක්ෂව ඡන්දය දෙන හැම මන්ත්‍රීවරයෙක්ම කරන්නේ මේ රටේ ජනතාව මත තව තව බදු බර පටවන්න අනුබල දෙන එක, ජාතික ආර්ථික සම්පත් විකුණන්න අනුබල දෙන එක, මේ රට අත්පත් කරගන්න විදේශිකයාට අනුබල දෙන එක, ජාතිය පැවැත්ම අනතුරට හෙළන එක. ඒ නිසා මේ අයවැයට මේ රටට දැයට ආදරය කරන සෑම මන්ත්‍රීවරයෙක්ම පක්ෂ මතවාද කුමක් වුණත් විරුද්ධව ඡන්ද දෙන්න කියලා ඉල්ලා හිටමින් මා මගේ වචන ස්වල්පව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.